සුබ සන්ධ්‍යාවක් මීඩියා ක්ලබ් තුලින් අපි සෝදානම් අද බොහොම විශේෂ කතාබහකට යොමු වන්න. හෙට දවසේදී අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා දිවිනපුරා මධ්‍යස්ථාන 4987කදී. මේ වෙනුවෙන් විභාග අපේක්ෂකයන්, දෙමව්පියන් සහ ගුරුවරුන් මේ සියලු දෙනාම දැනගත යුතු විශේෂ කාරණාවන් කිහිපයක් තිබෙනවා. ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කළා ඊට සුදුසුම පුද්ගලයාට. ඒ තමයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා. අයබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා ඔබතුමා පිළිගන්නවා. අයබෝන්. විභාග කොමසාරිස් ජෙනරාල් තුමනි, මම මුලින්ම දැනගන්න කැමතියි දැන් අපේ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රබල කඩේමක් මේ. මේ වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් තිබෙන පූර්ව සූදානම කොයි වගේද? මේ වෙන විට සියලුම විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් කරලා තියෙන්නේ. දැන් ඊයේ දිනේ සියලුම ප්‍රශ්න පත්‍ර අදාළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානට යැවීමට අවශ්‍ය කටයුතු යෙදුවා. මේවර විභාගයේ විශේෂත්වයක් තියෙනවා. මේ ඇත්තටම මේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව පෙනී සිටින්නේ මේවර විභාගයට. 717008 දෙනෙක් මේ සඳහා සුසුකම් ලබලා විභාගයට පෙනී සිටිනවා. ඉතින් මේ වෙනත් වර්ෂයට වඩා වැඩි සංඛ්‍යාවක් පාසල් අයදුම්කරුවන් 433,050කුත්, ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 283,958කුත් විභාගයට පෙනී සිටිනවා. ඒකට අර ඔබ කිව්වා වගේ විභාග මධ්‍යස්ථාන 4,987ක් ඔස්සේ, ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් හරහා මේ විභාගයේ පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සියල්ල සංවිධානය කරලා අවසන් වෙනවා. දැන් අපි දකිනවා දැන් විභාග අපේක්ෂකයෙකුට තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කළ හැකි ප්‍රධානම සාධකය තමයි ඔහු සතු ජාතික හැඳුනුම් පත්‍රය. හැබැයි මෙය යම් කිසි විභාග අපේක්ෂකයෙකු සතුව නැත්නම් ඒ වෙනුවෙන් භාවිත කළ හැකි විකල්පයන් මොනවද? ඔව්, දැන් අපි පුජ්‍යලී ඉන්දියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ලබන ජාතික හැඳුනුම් පත්‍රය තමයි ප්‍රධාන වශයෙන්ම අපේ වළංගු හැඳුනුම් පත්‍රය. ඊට අමතරව අපි වලංගු විදේශ ගමන් බලපත්‍රය, ඒ වගේම වලංගු රියදුරු බලපත්‍රයත් අපි පිළිගන්නවා. එහෙම නැති වුණොත් මෙවර විභාගයට පමණක් විශේෂයෙන් පාසල් සිසුන් සඳහා පුජ්‍යලී ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කරලා තියෙනවා ඒ සිසුවාගේ ඡායාරූපයේ ස්කෑන් කරන ලද, ඒ වගේම සිසුවාට අදාළ දත්ත සියල්ල ඇතුළත් කරන ලද සහතිකයක්, එහෙම නැත්නම් ලිපියක් නිකුත් කරනවා. එයත් අපි මෙවර විභාගය සඳහා පිටිගත් හැඳුනුම් පතක් ලෙස සලකනවා. මෙවර පමණක්ද? ඒක මෙවර පමණක්. මොකද ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීමට යම්කිසි ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. පුදුලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඒක ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් විදිහට කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මේ තීරණය ආරම්භ තියෙනවා. ඒ අනුව අපිත් ඒ පිළිගන්නවා. ඒක ඇත්තටම තමන්ට ඉදිරියේදී ලැබෙන ජාතික හැඳුනුම් පත් අංකයත් ඒකේ සටහන් වෙනවා. ආහ්. ඔව්. ඒත් එක්කම අර ඔබ කිව්වා වගේ යම්කිසි කෙනෙකුට මේ කියපු හැඳුනුම්පත් සියල්ලම එයාට ලබා ගන්න නොහැකි වුණා නම් අපි තැපැල් හැඳුනුම්පතටත් අවස්ථාව දෙනවා. ඒත් එක්කම ඡායාරූප දෙකක් විදුහල්පති සනාථ කරලා ඊළඟට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ අසනින් යුතුව ඉදිරිපත් කරනවා නම් එයත් බාර ගන්නවා. හැබැයි ඒ අවස්ථා දෙකම නැවත පරීක්ෂණයකින් තමයි අපි අපේක්ෂකත්වයේ තහවුරු කරගන්නේ. එතකොට දැන් කොළඹ මැගසින් බන්ධනාගාරය සහ මහරගම අපේක්ෂා රෝහල ඔය ආදී විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවන්නට මේවර කටයුතු කරනවා. ඒ වගේම මේ නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේත් මේවර එක් විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවන්න කටයුතු කරලා තියෙනවා. මොකක්ද මේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් කියලා කියන්නේ? මොකක්ද මේ කාර්යභාරය? අපි විශේෂ විභාග මධ්‍යස්ථාන මේ හැම අවුරුද්දකම ඒ අවශ්‍යතාවයන් අනුව පැවැත්වීමට කටයුතු දෙලා තියෙනවා. දැන් මේ ඔබ සඳහන් කළ පරිදි රැඳවියන් සඳහා මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිවාස භාරයේ සිටින සිසුන් සඳහා හෝමගම වටරැක සුනීත විද්‍යාලයේත් විභාග මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අර කිව්වාගේ යම් යම් ආසනීප තත්ත්වයන් යටතේ සිටින දරුවන් සඳහා විශේෂයෙන් මාරගම අපේක්ෂා රෝහල, ඊළඟට අපි IDH වල තියෙන, ඒ කියන්නේ අංගොඩ IDH වල තියෙන මේ උණ රෝහල, ඩෙංගු රෝගීන් කීප දෙනෙක්ම දැන් ප්‍රතිකාර ලබනවා ඒ රෝහලේ. ඉතින් ඒ රෝහල් අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීම පරිදි අපි එතනත් විශේෂ විභාග මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අර ඔබ සඳහන් කරපු සාක් ක්‍රීඩා උළෙල සඳහා ලංකාවෙන් සහභාගී වෙන සිසුන් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අපි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහාත් විශේෂයෙන් ඔය රත්මලාන අන්ධ විද්‍යාලය සහ බිහිරි විද්‍යාලෙත්, ඒ වගේම
මාතර හලාවත තංගල් යන ස්ථානවලත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරනවා. දැන් ඇතැම් අවස්ථාවල මේ විභාග අපේක්ෂකයන් විභාග නීති උල්ලංඝනය කරන අවස්ථා අපි දකිනවා. දැන් ඔවුන් සමහර විට කියනවා අපි මේ නීතිය දැනගෙන හිටියේ නැහැ. අපි දන්නේ නැහැ මේක. හැබැයි නීතිය නොදැන සිටීම කිසිම අවස්ථාවක කිසිම විභාග අපේක්ෂකයෙකුට නිදහසට කාරණාවක් නොවේ. අපි කතා කරමු මේ විභාග අපේක්ෂකයන්ට බලපාන නීති පද්ධතිය මොකක්ද කියලා. ඔව් විශේෂයෙන් දැන් විභාග මධ්‍යස්ථානට යනකොට රැගෙන යා යුතු දේවල් තියෙනවා. රැගෙන යාමට තහනම් දේවල් තියෙනවා. ඉතින් රැගෙන යන්නට තියෙන්නේ ප්‍රවේශ පත්‍රය. ප්‍රවේශ පත්‍රය සහතික කරන ලද ප්‍රවේශ පත්‍රය රැගෙන යන්නට ඕන. අස්සන සහතික කිරීමක් කරගන්න ඕන. ඊළඟට හැඳුනුම් පත ඕන. ඒ වගේම ලියන්න කියන්න පෑන් පැන්සල් අරගෙන යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අඩිකෝදුවක් අරන් යනවා නම් ඒකත් අපි ඉඩ දීලා තියෙන්නේ. ඒ ඇරෙන්න වෙනත් කිසිම දෙයක් ඉලෙක්ට්‍රොනික උපකරණ උපාංග කිසිවක් රැගෙන යන්න බෑ. විශේෂයෙන් මේ සෙලියුලර් දුරකථන ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම්. සෙලියුලර් දුරකථනයක් මේ සාක්කුවේ තිබුණත් ඇති අපි ඒක වැරදක් විදිහට තමයි සලකන්නේ. මොකද එහෙම වුණොත් විභාග තහනමකට ලක් වෙනවා. ඒ වැරද්දේ ස්වභාවය අනුව විෂය තහනම් වෙන්නට පුළුවන්. ඊළඟට විභාගයේම තහනම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 5කට විභාග තහනමක් එන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ ළමයාගේ අනාගතයේ අඳුරු වෙනවා එවැනි ක්‍රියා වලින්. ඒත් එක්කම කිසිදු සටහනක් මේ කෙටි සටහනක් තමගේ සාක්කුවකවත් තියන්න බෑ. ඒ නිසා අපි විභාග ශාලාවට යන්න මැත්තේ මේ සියල්ල වෙනම තැනක තියලා තමයි යන්නට ඕන. හොඳයි. අපි මේ කතාබහ තවත් ඉස්සරහට අරගෙන යනවා. ඊට කලින් සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න. අපේ මීඩියා ක්ලබ් තුළින් කතා කරමින් සිටින්නේ හෙට දවසේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන්. අපි ඉදිරියට කතා බහ අරගෙන යමු. දැන් මේ නීති කොයිතරම් කිව්වත් සමහර දරුවන්ට නීති රීති විතරක් කියලා මදි. මේ නීති උල්ලංඝනය කරොත් මොනවද ඔවුන්ට වෙන්නේ? ගන්න නීති මේ පීවර මොකක්ද කියලා අපි කිව්වොත් මං හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් වේවි. ඔව් සෑම විභාග මධ්‍යස්ථානයකම මේ නීති රීති ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නීති සම්බන්ධව. ඔයත් එක්කම මතක් කළ යුතු කාරණාවක් තමයි අනන්‍යතාවයේ තහවුරු වන පරිදි තමයි අපි විභාග ශාලාවට යන්නටත් ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් මේ නීති කැඩුනොත් බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ලොකු කුඩා ඕනෑම කෙනෙකුට. දැන් මේවර විභාගයේ සඳහා පෙනී සිටිනවා පාසල් වයසේ සිසුන් වගේම වැඩිහිටි සිසුන්. විශේෂයෙන් දැන් 160,000ක් පමණ පෙනී සිටින්නේ දෙවන බස දෙමළ කියන විෂයට. ඒතකොට ඒ කියන්නේ හුඟක් රජයේ නිලධාරීන් රජයේ සේවයේ යෙදී සිටින අය. ඔව්. ඊළඟට මේ දෙවන බස සිංහල භාෂාව සඳහාත් 64,000ක් විතර පෙනී සිටිනවා. ඒත් එක්කම පාසල් ළමුන් හා එක්ව 545,000ක් විතර පෙනී සිටිනවා ඉංග්‍රීසි භාෂාව විෂයට. ඉතින් දැන් මෙතන වැඩිහිටියොත් ඉන්නවා. ඉතින් මේ වැඩිහිටියන්ටත් මම මතක් කරන්නේ ඒ කාටවත් කිසිදු වරදක් කරන්නට බෑ. ඒක අත්වැරද්දක්වත් වෙන්න බෑ. ඒ නිසා ඉතාම හොඳ සූදානමකින් මේ විභාග ශාලාවට යන්නට ඕන. හොඳම දේ තමයි විභාගයේ උදේ පටන් ගන්න 8:00 පැය භාගයකටවත් කලින් විභාග ශාලාවට යන්නට ඕන. එතකොට තමන් පාඩම් කර කර හිටිය කෙටි සටහන් හරි මොන හරි තියෙනවා නම් ඊළඟට අරගෙන ආපු සෙල්ෆෝන් එක තියෙනවා ඒ ඔක්කොම ඉවත් කරන්න තමන්ට කාලය හොඳටම තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. ඊළඟට අපි මේ ළමයින්ට අවස්ථාව දීලා තියෙනවා නිවේ හැනිල්ලේ මේ ප්‍රශ්නපත්‍රයට උත්තර දීම සඳහා යහපත් මානසික තත්ත්වයක් ඇති කරලීම සඳහා පැය 3 ප්‍රශ්නපත්‍ර සඳහා අතිරේක විනාඩි 10ක කාලයක්. දැන් ගිය අවුරුද්දේ ඉඳන් අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඒකේ මහත් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මේ ළමයින්ට ලොකු ශක්තියක් ඇති වෙලා තියෙනවා. මේ මුල් විනාඩි 10ෙන් සම්පූර්ණයෙන් ප්‍රශ්නපත්‍රයේ කියෝලා ඒ අනුව තමන්ට ගැළපෙන සුදුසු ප්‍රශ්නවලට පමණයි එයා තෝරගෙන ලියන්නේ. ඒත් එක්කම මේ අවස්ථාව ලැබෙන නිසා එයාගේ අර පීඩනකාරී තත්ත්වය ඒ වගේම තැතිගැන්මකින් ආවනම් මේ ඔක්කොම සමනය වීමට මේ විනාඩි 10 කාලේ ඉතාමත්ම වැදගත් වෙලා තියෙනවා. මේක මේ දරුවන්ගෙන්ම ආපු ප්‍රතිචාර අනුව තමයි මම මේ අවස්ථාවේදී කියන්නේ. ඉතින් මේ ඒ නිසා මේ ප්‍රමාණවත් කාලයකට කලින් විභාග ශාලාවට යෑම ඉතාමත්ම වැදගත් වෙනවා.
හොඳයි දැන් විභාග කොමසාරිස් ජනරාල්තුමනි අපි දකිනවා සමහර උපකාරක පන්ති පවත්වන ආයතනවල ගුරුවරුන් වෙන්නට පුළුවන් විභාගය ඉතාමත්ම ආසන්නයේ තිබියදී නීති විරෝධී ලෙස සමහර පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම දැනුම ලබා දීම මේ වගේ සිද්ධි අපිට වාර්තා වෙනවා. එතකොට මෙවැනි අවස්ථාවක ඔවුන්ට බලපාන නීති පද්ධතිය මොකක්ද? ඒ වගේම එම නීති උල්ලංඝනය කිරීමක් සිද්ධ වුණොත් මොන වගේ නීතිමය ක්‍රියාමාර්ගවලට යාමට හැකියාවක් තියෙනවද? ඔව් ඇත්තටම දැන් මෙවරත් එවැනි සිද්ධීන් පහක් පමණ අපිට වාර්තා වුණා. ක්ෂණිකවම ඔව් ක්ෂණිකවම අපි ක්‍රියාත්මක වෙලා ඒ අදාළ පොලිස් ස්ථානවලට දැනුම් දීලා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත. ඒ අනුව 1968 අංක 25 දරන විභාග ආඥා පනත යටතේ පැවරී තියෙන බලතලත් ඊට පසුව දිකුත් කරන ලද ගැසට් නිවේදන අනුකූලවත් මේ අයට විරුද්ධව විනයානුකූලව ඒ වගේම නිත්‍යානුකූලව කටයුතු කරන්න ඒ අදාළ පොලිස් ස්ථාන කටයුතු කරනවා. දැන් ඒක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි. හැබැයි හුඟක් තැන්වල එවැනි තත්ත්වයක් අපිට වාර්තා වුණේ නැහැ. ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා ඒ අදාළ පාර්ශ්වයන්ට. විභාග ශාලාවකදී හෝ ඒ උපකාරක පන්ති පවත්වන ආයතනයක් ආසන්නයේදී හෝ මේ වගේ නීති උල්ලංඝනය වන සිදුවීමක් අපි දැක්කොත් සාමාන්‍ය ජනතාව විදිහට අපිට මොකක්ද ගන්න පුළුවන් පියවර? හොඳම දේ තමයි පළමුවෙන්ම අපි 119 119ට දැනුම් දෙන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසියට, හදිසි ඇමතුම් අංශයට, ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 19:11ට මේ පණිවිඩය දෙන්න පුළුවන්. එතකොට වහම අපි ක්‍රියාත්මක වෙනවා. හොඳයි. දැන් විභාග ශාලාවක මේ නීති රීති පද්ධතිය හරි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා අනිවාර්යයෙන්ම අධීක්ෂණයක් කළ යුතුයි. ඒ වෙනුවෙන් කොහොමද අධීක්ෂණ නිලධාරීන් යොදවා තිබෙන්නේ? ඒකනත් අපි මතක් කරොත් කොයි ආකාරයට? අපි දැන් ප්‍රාදේශීය වශයෙන් අධීක්ෂණය කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිලධාරී කණ්ඩායම්, ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිලධාරී කණ්ඩායම් යොදා තිබෙනවා. ඒත් එක්කම අතිරේකව අපි සහකාර ශාලා අධිපතිවරයෙක් පත් කරලා තියෙනවා. අපි හඳුනාගත්ත ප්‍රදේශවල සහ හඳුනාගත්ත විභාග ශාලාවන් සඳහා ඒ අධීක්ෂණය සඳහා යම් යම් වංචනික ක්‍රියා වැරදි ක්‍රියා සිදු වෙනවාද කියන එක නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යොදලා තියෙනවා. ඊටත් අමතරව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අපි අධීක්ෂණ නිලධාරී කණ්ඩායමක් සකස් කරලා තියෙනවා. ඒ නිලධාරී කණ්ඩායම ඒ සෑම විභාග මධ්‍යස්ථානයක්ම අධීක්ෂණය සඳහා අපි යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලොකු වැඩසටහනක් තියෙනවා. ඉතින් මේකට අනුව දැන් පසුගිය වර්ෂයේ අපි දැක්ක දෙයක් තමයි හුඟක් විභාග ශාලාවල බොහොම අවම වශයෙන් තමයි අපිට වාර්තා වුණේ වැරදි ක්‍රියා. ඒත් එක්කම සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරීන් යොදලා තියෙනවා. ඒත් එක්කම තව ජංගම පොලිස් මුරසේවකයෙකුත් පැවැත්වෙනවා. ඉතින් මේ වගේ ලොකු වැඩපිළිවෙලක් අපි යොදලා තියෙනවා විභාගයේ පැවැත්වීම සඳහා. සනත් පුජමාත්මයා, දැන් කාලගුණය යම්කිසි ආකාරයක මේ දවස්වල අයහපත් අපිට පේනවා. ඒ වගේම ලෙඩ රෝගත්, ඒ කියන්නේ ඩෙංගු වෙන්නට පුළුවන් ඒ වගේ ලෙඩ රෝගත් තිබෙනවා. දැන් මේ වගකීම අපේ දැන් ඔවුන් තමයි අපේ රටේ අනාගතය බාරගන්න දරුවන්. එතකොට මේ සිද්ධීන් එක්ක කොහොමද මේ විභාග කටයුතු වලට බාධාවක් කර නොගෙන පවත්වන්නට විශේෂ වැඩපිළිවෙලක් තිබෙනවද කොහොමද? ඔව්, අපි ඇත්තටම දැන් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම යුද හමුදාව, ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඊළඟට මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර්, මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග අපේ දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධව ලොකු වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඉතින් ඒ සම්පූර්ණ වැඩසටහනක් යොදලා තියෙනවා මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින්. ඒට හේතුව ඉදිරි කාලයේදී අපිට වාර්තා වෙලා තියෙන්නේ මේ කාලගුණයේ අහයාපත් තත්වයකට පත් වෙන්නට පුළුවන් කියලා. ඒ නිසා කල්මත්තෙන් අපි මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඒත් එකම තමයි මේකත් එක්කම මතක් කරන්න ඕන ඩෙංගු අවදානම, ඩෙංගු රෝගයේ අවදානම. ඉතින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් ඒ වගේම සෞඛ්‍ය ලේකම්තුමීටත් අපි දැනුම් දීලා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා ඒකාබද්ධව දූමායනය කිරීමේ වැඩපිළිවෙලක් සියලුම විභාග මධ්‍යස්ථානවල අපි යොදලා තියෙනවා. ඉතින් ඒ දෙවරක්ම කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යහපත් විභාග වාතාවරණයක් ඒ තුළින් ළමයි සඳහා ඇති කරන්නට. හොඳයි. මේ සියලු දේ කරන්නේ ඔබ වෙනුවෙන්. හෙට ඔලොල් විභාගේ කලබල වෙන්න එපා. අපි කෙටි විරාමයක් කරන් එන්න.
අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කරුණු කාරණා තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමාත් එක්ක. දැන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි විභාග ප්‍රවේශ පත්‍රය සමහර අවස්ථාවකදී දරුවෝ සතුව නැති වුණොත් විභාග අපේක්ෂකයා සතුව නැති වුණොත් ඒ වෙනුවෙන් ගන්නට පුළුවන් විකල්පය මොකක්ද? ඔය දැන් මේ වන විට නම් අපි මේ සිළුම පාසල් වලටත් ඒ වගේම පෞද්ගලික ඇඳුම්කරුවන්ටත් ප්‍රවේශ පත්‍රය තැපැල් කරලා හැරලා අමාරයි. ඒ වගේම 19/11 සහ අනිකුත් අපේ දුරකථන වලට ලැබුණු තොරතුරු අනුව යම් යම් ගැටලු තිබුණේ ඒවත් අපි විසඳලා අවසානයි. කෙසේ වෙතත් අපි ගිය අවුරුද්දේ ඉඳන්ම පටන් ගත්ත ක්‍රමවේදයක් තියෙනවා. යම් කිසි පෞද්ගලික ඇඳුම්කරුවෙකුට තමන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය කුමන හේතුවක් නිසා ලැබිලා නැත්නම් ඔහුට ඇයට පුළුවන් ඒ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ තියෙනවා ඇඩ්මිෂන් කියලා ටයිල් එකක්. ඒක පාවිච්චි කරලා පුළුවන් ඒක ක්ලික් කරලා ඊට පස්සේ විභාගය තෝරලා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදලා ඒ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක මම හිතන්නේ ලොකු වාසිදායක තත්ත්වයක් වෙලා තියෙනවා දුර බැහැර සිසුන් සඳහා ආයුධකරුවන් සඳහා. ඉතින් ඒක විපුල ප්‍රයෝජන අරන් තියෙනවා බොහෝ සිසුම්. හරි. දැන් සමස්ත රටේ විභාග අපේක්ෂකයන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබතුමා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදිහට සමස්ත දරුවන්ට දෙන්නට තිබෙන පණිවිඩය මොකක්ද? ඔය ළමයින්ටත් කලින් මේ ළමයි එක්කම දෙමව්පියන්ට සහ පවුලේ ඉන්න සහෝදර සහෝදරි ඔක්කොම මේ විභාගයට දැන් සූදානම් වෙන්නට ඕනේ. දැන් හෙට දිනේ මේක ආරම්භ වෙනවා. එතකොට දරුවා පාසලට කල්මත්යෙන් යවන්න පැය භාගයකට කලින් ඊළඟට මේ ප්‍රවේශ පත්‍රය ඩිටි කාඩ් එක යනාදී සියල්ල සූදානම් කරගෙන යන්නට ඕන. ඊළඟට කාලසටහනේ හොඳට බලන්නට ඕන මොන විෂයද තියෙන්නේ, මේක උදේවරුයිද තියෙන්නේ හවස්වරුයිද තියෙන්නේ කියලා. ඊළඟට සැහැල්ලු ආහාරයක් ලබා දෙන්නට ඕන, අනවශ්‍ය විදියට ආහාර ලබා දෙන්න අරකයි. ඒත් එක්කම විභාගය කියලා. ඊළඟට මේ ඇඳුම් පැළඳුම පවා ඉතාම වැදගත්. මේ දැන් හිර කලිසමක් අඳගෙන ගියොත් අලුත් කලිසම ඒක ප්‍රශ්නයක්. තද සපත්තුවක් දාගෙන ගියොත් ඒක බලපානවා විභාගය සඳහා. වැඩි හොඳට කරනවා අලුත් ඇඳුම් අලුත් සපත්තු. එහෙම නැතුව සාමාන්‍ය පරිදි යන්නට ඕන. ඊළඟට කාලගුණයේ වෙනසක් වෙනවා බව තේරෙනවා නම් ඒකටත් අපි සූදානම්ක් ඇතුව යන්න ඕන. ඉතින් මේ අනිත් හැම දෙනාම බලන්න ඕන මෙයාට තියෙන පහසුකම් මොනවාද කියන එක හැම කෙනාම උනන්දු වෙන්නට ඕන. ඉතින් මම හිතනවා වසර 11ක අධ්‍යාපනයකින් පස්සේ මේ ගන්න ක්‍රියාමාර්ගයේ ඔබට දැන් අද වෙනකොට ඔබ ලබාගත් දැනුම හොඳටම ප්‍රමාණවත් මේ විභාගයට මුහුණ දීම සඳහා. විශේෂයෙන් මම කියන්නට ඕන අපි ශිෂ්‍ය හිතකාමී ප්‍රශ්නපත්‍ර ලබා දීම සඳහා පුළුල් අධ්‍යයනයක් කරලා අවශ්‍ය කටයුතු යොදමින් පවතින්නේ. අපි ගිය අවුරුද්දෙත් එහෙම උත්සාහයක් දැරුවා, මේ අවුරුද්දෙත් එසේ කර තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබට බොහොම සතුටින් යුතුව මෙම විභාගයට පුහුණු දීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් ගණිතය ප්‍රශ්නපත්‍රයේ පළවෙනි පත්‍රය සූදානම් කරලා තියෙන ඇත්ත වශයෙන්ම සෑම කෙනෙකුටම සාමාර්ථයක් ලැබෙන ආකාරයට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් තමයි තමන්ට ඕන සම්මාන සාමාර්ථ ඊළඟට බී සාමාර්ථ ඒ සාමාර්ථ වලට යන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට බෑක් සැකක් නැතුව මේක සාධන පරීක්ෂණයක්, මේක තරඟ විභාගයක් නෙවෙයි. ඒ නිසා කඩේම් පරීක්ෂණයක්. නමුත් මේ පරීක්ෂණ ඉතාම වැදගත් වෙනවා තමන්ගේ උසස් අධ්‍යාපනයට සහ දැන් රැකියාවල නියුතු අය නිලධාරීන් හා සේවකයන් ඉන්නවනම් ඒ අයටත් වැදගත් වෙනවා ඒ විෂයන් වලට පෙනී සිටීමට. ඒ නිසා බොහොම ආත්ම ශක්තියකින් යුතුව පෙනී සිටීමට අවශ්‍ය පසුබිම සහ පහසුකම් අපි සකස් කරලා තියෙනවා. එවනම් බොහොම ස්තුතියි ඔබතුමාටත් මේ විශේෂ දැනුම අපිටත් ලබා දුන්නාට, ඒ වගේම අපේ රටේ සමස්ත විභාග අපේක්ෂකයන්ටත් ලබා දුන්නාට. සියලු දෙනාටම කියන්නට තියෙන්නේ හැම ගැටලුවක්ම අමතක කරලා නිදහසේ කල්පනාවෙන් විභාගයට මොහොන දෙන්න. ඔබ තමයි අපේ රටේ අනාගතය බාර ගන්නට ඉන්න දරුදරියන් පිරිස. එනිසා අපි ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා විභාගයට සාර්ථක මොහොන දෙන්න. ඒ වගේම අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ ස්ථානට පැමිණි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහත්මයාටත් ඉතාමත්ම ගෞරවනීය ස්තුතිය අපි මේ අවස්ථාවේදී පුද කරනවා. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුභ දවසක්.